ශ්‍රීලංකා බිහිකල සුපිරිම ප්‍රතිකරුවා කවුද කියලා කුමාර සංගක්කාරගෙන් ඇහුවත් සංගදෙන උත්තරේ අරවින්ද සිල්වා වෙන්න පුළුවන් කියලා ශ්‍රී ලංකාව බිහිකල තවත් සුපිරි ප්‍රතිකරුවෙක් වුණු සනත් ජයසූරිය එකවතාවක් මාධ්‍යයට කියලා තිබුණා. ඒ ඇති අරවින්ද කියන්නේ කවුද කියන එක හඳුන්වන්න ඔහු ඒ තරම් දක්ෂයෙක්. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකුස්ලාන් ජයග්‍රහණය කරන්න ප්‍රධානම හේතුව අරවින්ද කියලා කිව්වොත් ඒකට කාටවත් විරුද්ධ වෙන්න බැරි වෙයි. මේ සුපිරි ප්‍රතිකරුවා එක් දින ජීවිතය ආරම්භ කරන පළවෙනි තරගය ගැන තමයි අපි අද කතා කරන්නේ. තරගයේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් එක්ක. තරගයේ එක ඉනිමක් පන්දු අර 40කට සීමා වෙනවා. කාසිවාසිය දිනා ගන්න නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්න ආරාධනා කරනවා. නවසීලන්ත වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට ඒ තරම් සාර්ථක වෙන්න ලැබෙන්නේ නැහැ. අරවින්ද පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි කඩලු හතරම ලකුණු 48කට බිඳ වැටිලා ඉවරයි. පළවෙනි තරගයේ අරවින්ද පිටියේදී අනිත් අන්තයේ ඉන්නේ අර්ජුන් රණතුංග. රණතුංගත් අරවින්දත් තවත් ලකුණු 21ක් ලකුණු පුරවට එකතු කරද්දී අරවින්දත් දැවි යනවා. අරවින්ද පළවෙනි ඉනිමේ ලබා ගන්නේ ලකුණු 8ක් විතරයි. පන්දු 23කදී වාර්තා වෙන මේ ඉනිම අවසන් වෙන්නේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක රිචඩ් හැඩ්ලිගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීම නිසා. එදා ශ්‍රී ලංකා ඉනිම පන්දු 40කදී ලකුණු 157කට සීමා වෙද්දී කණ්ඩායම බේරගන්න ඉනිම ක්‍රීඩා කරන අර්ජුන රණතුංග ලකුණු 50ක් මේ තරගයේ ලබා ගන්න සමත් වෙනවා. එදා එක් දිනවරම් දිනාගත්තු තුන්ගිරියව ක්‍රීඩක උවේස් කරනයින් ලකුණු 28ක් ලබාගෙන අර්ජුන්ට එදා හොඳ සහයක් දෙනවා. ලකුණු 158 කී ඉලක්කයක් හඹා යන්නේ නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහී ඉලක්කයට යන්න එදා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නවසීලන්ත කණ්ඩායම ලකුණු 116කට සීමා වීමත් එක්ක ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ලකුණු 41ක ජයග්‍රහණයක්. එදා නවසීලන්තේ පරාජය කරන්න පන්දුවෙන් විශාල දායකත්වයක් දෙන උවේස් කරනයින් නවසීලන්ත කඩලු 5ක් ඔහු ක්‍රීඩා කරන පළවෙනි තරගයේම බිඳ තබන්න සමත් වෙනවා. ඒකත් එක්ක ඒ තරගයේ වීරයා සම්මානය දිනා ගන්නත් කර්ණයින් සමත් වෙනවා. පිටින් වැඩ පෙන්වන අර්ජුන මේ තරගයේ පන්දු විනුත් කඩලු තුනක් දවා ගන්න සමත් වෙනවා. එක් දින වරම් දිනාගෙන පිටියට එන අරවින්ද එදා රිචඩ් හැඩ්ලිගේ උඩ පන්දුව වගේම ඉයන් ස්මිත්ගේ උඩ පන්දුවත් ලබා ගැනීමත් එක්ක අරවින්ද කියන අපූර්ව ක්‍රීඩකයාගේ ක්‍රිකට් ජීවිතයට හරි අපූර්ව මතකයක් එක්ක තමන්ගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ වෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.